අපිට තාරක මහත්තයා ලබා දුන්නේ ඒකර ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේක ගොඩක් කාලයක් ගියා අපි දොස් කීවා සමහරු මේ ගොඩක් දොස් කීවා මේකට මම අවුරුද්දයි තව මාස 3ක් කියලා ගියා නමුත් මේ හරි විදියට මේ ලැබිලා තියෙනවා එයා හරි විදියට කරලා තියෙනවා මම කියන්නේ අනිත් අයටත් මේ විදිහට ගොඩක් කාලේ යනවා නමුත් වැඩේ ඕකේ හරියට කාලේ ඉවසගෙන ඉන්න ආයෙත් මේ වගේ මේ වගේ යන්න ආපු ලියුම කම්පැනි එතකොට මේ අනිත් ලියුම් ටික එතකොට මේ තාරක මහත්තයා මේක පරක්කු වීමක් කරන්නේ නැහැ මේ පැත්තෙන් කරන්න තියෙන සියලු දේවල් කරනවා ඔයාලත් ඉවසගෙන ඉන්න ඔයාලටත් අනිවාර්යෙන් මේ විදිහට ලියුම් ටික ඇවිල්ලා ආදිරේකින් තුනගේ යන්න හම් වෙනවා අනිවාර්යෙන් ඉස්කෝලේට දාලා මෙඩිකල් කරලා ඊට පස්සේ යනවා ඒ නිසා ඔයාලා පොඩ්ඩක් මේ ඉවසගෙන ඉන්න කාටවත් බයින්න කියන්න යන්න එපා පාඩුවේ ඉන්න එතකොට වැඩේ වෙලායි දැන් ඔබතුමාගේ ජපාන් රැකියාව වැඩසටහනේ කොහොමද වැඩ කටයුතු? මෙහෙමයි වෙන්නේ. අපිට අපි ගිය අවුරුද්දේ අපි බඳවා ගැනීම කරා මේ අවුරුද්දෙත් ගත්තා. ආපු පිළිවෙලට නම් ටිකක් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන්ගේ ජොබ් පාස්පෝර්ට් බාර දුන්න ඇයට පිළිවෙලට ඇවිල්ලා තියෙනවා. ඔව්. ඇවිල්ලා තිබුණාට අපි දැන් අපි අර අපි තාරක මහත්තයා තීරණය කරනවා මෙන්න මේ විදිහට යවන්න කියන. ඒ පිළිවෙලට තමයි යවන්නේ. සමහර හදිස්සි කරනවා. හදිස්සි කරාට එහෙම වෙන්නේ යවන්න බෑ. ඒක තමයි තියෙන්නේ ඊට වඩා මේක නීත්‍යානුකූල විදිහට යවන්නේ හොරෙන් යවන ගන්නේ නෙමෙයි හොරපාරින්. ඉතින් ඒ නිසා ඒක හරි ක්‍රමයට හරි විදිහට කරන්න ඒ කාලේ යනවා. එහෙම තමයි. දැන් ලෙටර්ස් කීයක් වගේ ඇවිල්ලා තියෙනවද? දැනට මේ ලෙටර්ස් 60කට වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා කියලා අපේ තාරක මහත්තයා කිව්වේ. ඉතින් ඒ ටික ඉදිරියේදී අපි දබා දෙනවා. මොකද මේ සමහරව නම් දැන් ලියුම් ආව තැපල් කරන්නේ නැද්ද දෙන්නේ නැද්ද කියලා. එහෙම මේ ආපු ගමන් දෙන්න බෑ. අපි ඒක මේ හදන්න ඕනේ ගෲප් හදලා පිළිවෙලට දෙන්නේ. ඒක තමයි කරන්නේ. ඊළඟට ඒ දානය අපි ස්කූල් එකට ගත්ත ගමන් දවස් 14න් යවන විදිහට තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. අනිත් එක ඔය එවන ලියුමක් තියෙනවා. ඒ ලියුම එක එක්කෙනාට පෙන්වන්න යන්න එපා. ඒ කියන්නේ කන්ෆිඩෙන්සිය ප්‍රයිවට් ඇන් කන්ෆිඩෙන්සිය කියලා ගහලා තියෙන තමන්ගේ තොරතුරු තියෙන්නේ. තමන්ගේ තොරතුරු පිටට දෙන්න අවශ්‍ය නැහැ. එක එක්කෙනායි ඇවිල්ලා නෝ ආගේ ලියුම මොකද්ද අපිට පෙන්වන්න අපි තමයි දන්නේ ඔ මේ ක්‍රමයේ හරිද වැරදිද බලන්න අපි හරි බලලා කියන්නම් කියලා කියපු ගමන් ඕන මොඩෙක් දෙනවා ඒ කියන්නේ රහස්‍යභාවයේ සුරකින්න ඕන ඔව් තමන්ට ලැබෙන ලියුම තමන් රැක ගන්න ඕන මොකද තමන්ට රැකියාවට තමන් ගියොත් තමන් ඒ කියන්නේ තමන් හරියට වැඩ ටික කරගත්තොත් තමන්ට යන්න පුළුවන් වෙයි එහෙම නැතුව එක එක තැන් වල ගිහලා පිස්සු නැටුවොත් තම පරක් වීමක් වෙයි සමහරට කැන්සල් වෙලා යන්නත් පුළුවන් ඒ කියන්නේ ඒ අගේ කරදර කරන්න තත්ත්වෙටපත් වෙන්නේ නැතුව තමයි ඒක යම ඒ කියන්නේ අතට දෙන්නේ බොහෝ දුරට අපි අත දෙන්න බලාපොරොත්තු වෙනවා තැපල් කරනට වඩා. එතකොට ඒ කෙනෙක් ගෙන්නලා මොකද දැන් තැපල් කරන්නත් අපි කල්පනා කරපුවාම සමහර අය තැපල් කාරයෝ ගෙන්නේ නමලා පොඩි කරලා. මිනිහාව සමහර අයට ඔතල ගෙහෙන්නත් ඉඩ තියෙන රවුම් කරලා. එහෙම නැත්නම් දෙකට තුන නමලා ගෙන්න තියෙන. එහෙම වුණොත් අපරාධයක් ඒක. ඒ නිසා මේ ඉදිරියේදී ඊටාම ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ඉදිරියට තමයි ලබා දෙන්න හරනම් මේක හැමතිතුමෙක් ගෙන්නලා හිටන් දෙන්න ඕනේ වැඩක්. ඒ කියන්නේ බත්ින් දෙනවා වගේ දෙන්න තියෙන එකක්. නමුත් එහෙම කරන්න යන්නේ අපි පුද්ගලිකව අපි ගෙන්නලා අපි සාමාන්‍ය සරල විදිහට අපි වැඩේ ටික කරගෙන යනවා. නැත්නම් ඇත්තටම දෙන්න ඕනේ ඇමති කෙනෙක්ගෙන් නැත්නම් ජනාධිපති අතින්. එහෙම දෙන්න ඕනේ රැකියා ටිකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒවා ඕකේ වෙලා තියෙන්නේ. කිසිම ගැටලුවක් නැහැ. ඒක ඒ විදිහට දෙන්න තියෙන එක නමුත් අපි අතින් දෙනවා. එහෙම තමයි කරන්නේ. කිසිම බොරු උත්සව තියන්නේ නැහැ. එහෙම තියන්න අවශ්‍යතාවයකුත් නැහැ. සරල විදිහට කරන්න තමයි මේ අපේ තාරක මහත්තයා අදහස. මේකයි විශේෂයෙන් ඔය ප්‍රයිවට් ඇන් කන්ෆිඩෙන්ස් කියන දියුම තමන්ගේ රැකියාව දෙන්නේ. ඒ කියන්නේ මේ බොරුවට වෙන ලියුමක් නෙමෙයි. රැකියාව ස්ථිර කරලා ඒක ඒ අදාළ විදිහට ඩොකියුමන්ට් එක ලැබෙනවා. ඒක නීත්‍යානුකූල ඩොකියුමන්ට් එකක්. ඉතින් ඒක ආරක්ෂා කරගෙන අපි කියන විදිහට පඬිත වැඩ කරන්නේ නැතුව අනිත් එක විශේෂයෙන් බෝ කරලා එක්ක සහයෝගයෙන් වැඩ කරන්න. එයාලා අමතක වෙනවා ලියුම ආවට පස්සේ. බොහෝ වෙලාවට තමන්ට අපිව හඳුන්වා දුන්න පුද්ගලයාට අදිසියේ මිනිසෙක් කියා කර ඉල්ලලා තියෙන්න පුළුවන්. සාමාන්‍ය ගාන. මොකද මේ රැකියාවට ඒක දෙන්නෝදී සමහරයට ප්‍රශ්න ඇති කරගන්න අවස්ථා දෙනවා. ඒ වගේ ගැටලු ඇති කරගන්න එපා. ඒ හරි විදිහට තමන් පොරොන්දු වුණා නම් ඒ දේවල් දීලා ඒ විදිහට කරගන්න. මොකද ඒක දැන් මේකනේ දැන් පහුගිය කාලේ මේ ලියුම් ගෙන්න පරක් වෙනකොට බොහෝ වෙලාවට බෝකස්ලා බැනුම් ඇහුවා. අපිත් බැනුම් ඇහුවා. ටිකට් අහන්නට බැනුම් ගන්නවා. ඒක ඉතින් ඒ වගේ මේ ලොකු ප්‍රශ්න සමහර බස් පිටින් අරගෙන එනවා කියලා කියනවා. ඉතින් එහෙම වෙච්චම ඒ වගේ කට්ටක් කාගෙන හිටපු මිනිස්සුන්ව අන්තිමට අමතක වෙලා යනවා වැඩියාපුවන් මේ මිනිස්සුන් නැතුව ලොකු ගැටුම් ඇති වෙනවා පහුගිය දවසක. දැන් ඊයේ පෙරේදා
ඒ වගේ බෝකර් කෙනෙක් එක්ක ආපු සෙට් එකක් මයින් කරන්න උනා 15 දිනකට ලියුනුත් එක්ක මොකද ගැටමක් ඇති කරගෙන අන්තිමට ලියුම් ඉරලා ඒ වගේ කට්ටිය අයින් කරන්න උනා එහෙම කැන්සල් වෙලා ගියා. ඉතින් ඒ තත්ත්වයට ඇති කරගන්න එපා අපේ ටීම් එක. මොකද ඒ වෙන බෝකර් කෙනෙක්ගෙන් උන දේ අපේ අයට වෙන්න එපා කියන එක තමයි කියන්නේ බොහොම ඉවසීමේ. ඒ ඒ ලියුම ආපු දවසේ ඉඳන් Tamanට ඒ ජොබ් එක හඳුන්වා දුන්න මිනිහා කපලා දාන්නත් එපා. එයාට කියන්න මට මේ ලියුම ආවා කියන එක. එයාට කිව්වට ප්‍රශ්නයක් නැහැ නේ. එයාත් එක්ක ඒ දෙන්න එක ඒ කෝඩිනේට් කරලා ඒ විදිහට හරි විදිහට කරන්න. එතකොට කවදාකවත් වරදින එකක් නැහැ. බොහොම වෙලාට දැන් අර කළගුණ සලකන කියන්නේ මුල අමතක වෙන නිසා තමයි වීම නිසා තමයි ඊ පෙරේදා මේ කට්ටියකට යන්න බැරි වුනේ. ඒ කට්ටියගේ සම්පූර්ණයෙන්ම කැන්සල් කරන්න කියලා ජපාන් මහත්තයා කියලා තියෙනවා. මොකද ස්කූල් එකටත් එක්කෙනෙක් ලියුමක් අරගෙන ගිහිල්ලා එතන තමන් වෙනම දෙයක් කරන්න කියලා. ඒ පොද ඒ ක්‍රමවේදයට පිටින් ගියාම ගැටුමක් ඇති වුණා. ඒ ගැටුම නිසාම ඒ කට්ටිය 15 මයින් කරා. ඉතින් විශේෂයෙන්ම මේක මේ අපි මේ කරන්නේ වීඩියෝ එක මේ අපේ ටීම් එකේ කාටවත් ඒ දේ වෙන්න බෑ. ඒ කියන්නේ ඉතාලම තමන් හඳුන්වා දුන්න මිනිස්සුන් එක්ක ඒ වැඩේ කටයුතු කරන්න. ඒක වගේම අර තමාර බෝ කරලා පොරොන්දු වෙන ගණන් වලට වැඩි ගණන් ඉල්ලන්න යන්නත් එපා කියලා කියනවා. මොකද ඒගොල්ලෝ දෙන්න කියපු ගාන නෙමෙයි තමාරට තව ඉල්ලන්න පටන් ගන්න එපා. ඇත්තටම ඉඳලා කතා කරපු ගානක් ඇත්නම් ඒක ලබා ගත්තට කමන්නේ. එහෙම තමයි කරන්න කියන කියන්නේ රැකියා ටික ලැබිලා තියෙනවා. ඔක්කොම යවන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතුරු වැඩ ටික ඊටාම හොඳින් කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ.